පළමුවෙන් ඔබකෝ මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයාත් නාගානන්ද සමානකරනවා. නාගානන්දගේ චරිතය හා මෛත්‍රීපාලන සිරිසේන ජනාධිපතිවරයා ඔයට කලින් තිබිච්ච චරිතය හා සංසන්දනය කරන්න ගියෝ. ඇත්තටම මේක සංසන්දනය කරන්න බෑ ඔබට. ඔහු වෙලා පටන් ගන්නේ ග්‍රාම සේවන නිලධාරියෙක් හැටියට ඇවිල්ලා තමයි මෙහෙම එන්නේ. නාගානන්ද නීතිඥ වෘත්තියට ඇවිල්ලා ඊළඟට එංගලන්තයේ සොලිසිටර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරලා නැවත ලංකාවට ඇවිල්ලා ඔහු 2009 ඉඳලා 2019 වෙනකන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචන අධිකරණයේ ඔබේ පරමාධිකාරී බලය නැවත දිනා ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවේ හා විධායකයේ දූරධර්ම අය මේ කරන මහා මංකොල්ලය වැළැක්වීම සඳහා ඔහු ගන්න ජැඩ්ඩි පියවර මේ රටේ කවුරුත් දන්නවා. ඒ වගේම මේ රටේ මහජනතාව දන්නා මේ වෙනකොට නාගානන්දගේ නීතිඥ වෘත්තියත් අවුරුදු තුනකට තහනම් කරලා තියෙන ඔහු ගත්ත දැඩි පියවරින්. ඒකින්ද මේක සංසන්දනය කරනවා කියන එක ඒක ඇත්තම විහිළුවක්. ඔහු කැප වෙලා තියෙන මොන ක්‍රමයේ මොන ක්‍රමවේදයකින් හරි තමන්ගේ මෞබිම නැවත දිනා ගන්න. ඒක තමයි ඔහු යෝජනා කරන වැඩපිළිවෙලේ මැතිවරණ ප්‍රකාශනයේ ඔහු දෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම කියනවා. ඒක තියෙන enforceable legally enforceable contract. ඔබට අධිකරණය හමුවට ගිහිල්ලා ඔබට ඒක බලාත්මක කරන්න පුළුවන් ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුමෙන් සහතිකයක් දෙනවා රටේ පරම අධිකාරී සතු ජනතාවට. නිශ්චිතවම ඔබේ මනාපය ඔහුට ප්‍රකාශ කරන ඔහු ජනාධිපති ධුරයට පත්කොළොත් ඔහු කරන පළමන දේ ඔබ සම්මත කරන ඒක හදවත ඔබට බොහොම ආඩම්බරයෙන් ගෞරවයෙන් සම්මත කරන අනුග්‍රහතාවක්. ඔබ සම්මත කරන අනුග්‍රහතාව ඔහු පළමන කාර්ය හැටියට ඒක සාර්ථක කරනවා. ඒ ක්ෂණයකින්ම ඒ ඔබේ අපේක්ෂාව ඔබේ අභිප්‍රාය ඉෂ්ට වෙනවා. පවතින ජනාධිපතිවරයා අවශ්‍ය වෙනවා කියන ලාය කිසිම සැකයක් නැහැ. එපමණක් නොවේ ජනාධිපති ධුරයත් ඒකම අවසන් වෙනවා. තව ගොඩාක් වෙනස්කම් රැසක් සිද්ධ වෙනවා. ඒකම ඔබ දන්නවා මේ පහුගේ අතීතයේ කවදාවත් මේ ලංකාවේ වුණේ නැහැ. මොකද ඔවුන්ගේ තිබුණේ ඔබ දන්නවා සද්ධර්මය කියන නිකුම්පේත කියලා. ඒ කියන්නේ ඔවුන් හැම විටම ආවේ එහෙම පාරිශුද්ධ චරිතකින් මේ රටේ කවුරුත් දේශපාලනට එන්නේ නැහැ. කොටිම නාගන්න දේශපාලනක් නෙවෙයිනේ ඔබ දන්නවා. ඔහු යන්නේ වෙන අරමුණකින්. ඔහුට සැඟවිච්ච චරිතයක් නැහැ. ඒකින්ද මේ ලංකාවේ දේශපාලනඥයෝ කරපු දේවල් හා මේ නාගන්න කරපු දේවල් කම්පයා කරන්න යන්නේ ඒක හරියද කියන එක ඔබම ප්‍රශ්න කරන්න ඕනේ. ඔවුන් පැහැදිලිවම දන්නවා චන්ද්‍රික බණ්ඩාරනායක එතන ගියාම මහින්ද රාජපක්ෂ ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මේ සියලු දෙනාම ආවේ මෙයාගේ පොරොන්දු දීලා. හැබැයි ආවන් පස්සේ ඔවුන් මේක ග්‍රහණයට හසු වුණා. හැබැයි එහෙම ග්‍රහණයට හසු වෙන්නේ මිත්‍යාව මිස්ටර් මේ විශ්වාස කරන අය. නමුත් සම්‍යක් දෘෂ්ටි ඉන්න අය ඔය ග්‍රහණයට හසු වෙන්නේ නැහැ. එන්නේ පැහැදිලි වෙනස්කම ඔබට දකින්න ඕනේ නාගානන්දගේ මේ අනිත් තැනත් එක්ක.